හරි ලස්සනයි ස්වභාවකත්වෙන් අනූනයි. පිහිටීම සේදමාවතේ. රට වටේම මුහුද ඒ මහමූදම අපට හරිනම් මහා දනස් කන්දයක්. ගහ කොල සතා සයපාව ඇල්ල දොළ ගංගා රමණීය කඳු වැටි මොනවද නැත්තේ අපට. අපට නැත්තේ ගිනි කඳු විතරයි. මහ සුලිසුලං කුණාටු නැහැ ගංවතුර ගලනවා ඒකෙ වැරද්දත් අපේමයි. මහපොලව සාරවත්. ආගම් කිහිපේක ජාති කිහිපේක මිනිස්සුන්ට ලස්සනට ජීවත්වෙන්න පුළුවන් රටක්ං. ගින්නක් ඇවලුවොත් ඒ අවුලන ගින්න පිටිපස්සෙත් ඉන්නේ අනිවාරයෙන්ම අමන දේශපාලනක්නෙන් මෙහෙම රටකට ඇත්තටම වැරදුනේ කොහේද. අංක එක. අපේ අකුරු කියවීම සියට අනු අටකටතු වැඩි බව ඇත්ත. නමුත් අපේ දේශපාලනිික ශාක්ෂරතාවේ තාම ඇත්තේ සීයට තියහකටත්. මට්ටමක දේශපාල ශාක්ෂරතාවේ කියන්නේ වහල් පක්ෂ මානසිකත්වෙන් මිදිලා දේශපාලනය නිවැරදි ලෙස කියවීමට ඇති හැකියාවට පක්ෂවලෝ වහල්ලු නොවීමට තමයි දේශපාල ශාක්ෂරතාවේ කියලා කියන්නේ අපේ දේශපාලල කියවීම වැරදි නිසාම වැරදුන නිසාම අප විශ්වාස කරමින් ඉන්නේ මේ රට හදන්න පුළුවන් පවුල්වල අයට සැරින්සැරේ බලයදීම තුළින් පමණමයි කියලයි මේසා විශාල ස්වභාවික සම්පත්තින රටහං අද විදෙස් සංචිතය ඇමරිකානු ඩොල මිලියන මිලියන දෙසියකට ඇද වැටෙනවා. මේ ඇදවැටනවා කියන්නෙම හොරකම කියලත් තේරුම් ගන්න. ඇමරිකානු ඩො මිලියන දෙසියකින් තෙල් නැව් හතක් විතරතමයි ගන්න පුළුවන්. අපි ඒ තරමටම අද බංකලොත් ඒ තරමටම අප ඇද වැටිලා අවසන්. අප මීට පෙරද අභියෝග කළ පරිදි. ඩොලර් එකක්තියා සත පහක්වා හොරකම් කළේ නැහැකේන දේශපාලලක්නින්ගෙන් අහන්නේ අනේ පුළුවන්න්නම්, පඩියෙන් ගෙවන ඔය අති ස්කෝකබෝගී ජීවිතේ ගෙවන විදිහ අපටත් කියලා දෙන්නකෝ. ලෝකේ වටේම තියෙන හොර ගුහාවල්වල මෙරටේ ධනේ හොරාගෙන විවිධ ක්‍රමවලට තැම්පත් කරලා තියෙන්න්නේ. මේරට මෙච්චරම දුප්පත්තුනේ ඒකයි. අපි වැඩ කරන්නේ නැද්ද එදාවේල හොයාගන්න කම්කරුවගේ ඉඳලා රාජ්‍ය සේවකෑ දක්වා වැඩකරනවා එලවලුවක් මැල්ලුමක් එක්ක බත්තකට්ට එකක් බැඳගෙන ඇවිතුන් දාඩියදාගෙන තෙරපිලා කෝච්චිය හරි බස් එක හරි ඇවිත් වැඩකරනවා සොච්චම්පඩියකට නමුත් මේ දෙසය විසි පහෙන් වැඩි හරියක්ම වැඩකරනවා වෙනුවට හොරා කනවා නැත්නම් මේසා විචාල ණයකන්දරාවකින් ලෝකේ හතර වටිම අරගෙනතුන් තාම අපි මේ වගේ අගාධයක ඉන්න කොහොමද. අපි ලෝකේට නයයි ඇමරිකානු ඩොලබිලියන බිලියන පනස් දෙකක් පවිතර. මේවා ගිලපු බහිරවයින්ගේ එක් විදෙස් ගිනුමක් තමයි ඔය පහුගේ කාලෙ එලියටාවේ පැන්්ඩෝර පේපස් වලින් දැන් අපේ නිවැර්දිී දේශපාලන කියවීමකට සූදානම් විය යුතුමයි. අංක එක තමයි. හොරකම නැති රටක් හදාගන්න ඕනේ. හොරාගත්ත සල්ලි යළි රටටගේන, ක්‍රමයක් හොයන්න ඕනේ. එතකන් හිරබත් කන්න දෙන නීති ගරුක රටක් හදන්න ඕනේ. අපේ රටේ ජනතාවගෙන් ඇහුවම මේ තමයි අපේ රටේ ජනතාව කියන කතාව. මේ රට හදන්න බැරිදකෙන ප්‍රශ්නයට ලැබෙන උත්ර වද හැම ම ග පත් තර කරන්නේ. ජනතාවගේ මෙචර කෑ හන ගේ මේ මිනිසුන් කන්දන්න බරි මුං හරු මුගේ සල්ිතියන උගන්ඩාවේ මුං ෙදරම බ්ඩ ද ේ සි ාම ඇත්තස ු න්ඩු අපි ෙන්ඩෝන. යිසල්ලා මේ හොුටි කල්ලට අනිවාරෙන් අපෙන් ගත්ත සල්ලිටි කරග ියටම ට පතම කරදයක් කරඩ. අපි කලින් තවේ අල සිස්ටම්ය මේේර ේ ති තක් ඒත් අපට හමි සිිටම් හලනෑ ම කියන ලු සිිස්ටම්ම ෝනි ේරට මේ රට අදන් ඔල් නංසේ රිි ල්ල සල්ික ගේ නේ සල්ලි න ොත් මයි. එඒ මනිසුන්ට මේ රට ගෙන්ට පුළුවන්. මනිසුන්ට දරගන්න ෙ පඩිවිල ඩිම ිනිසුන් ීවත දයක් න ්‍රාජ ක්සල ෙදරය අන්නට ල්ලා හොද පාල කුටිය කරල රට පාලියය කරන්නට රට හදන්නවන්න ඉස්ලාලම කන්නවන මේ පවල් පාලය වෙනස් කරලා ඒ කටේ ගතු සිකේ. ංකාව මිනිස්සුන්ට ගඩෝනප එපස් තම ව්‍යස්ථා පාලිමේතිෙන හැමදයම් කරන්නට ගත්තු දේව ලයි රුපියලක් නෑ ඔක්කම මේ ගණ්ඩෝනය පිනැත්තම් මේ රට දඩ වෙන්න එපාම වෙලාදආ්ඩ මිනිසුන්ට කොටබේලයි පදල එකට හිටිය කියද අනුව කරන්ගොල අස ගරන් වොල අසු කරන වලයි දැන්ඔය වයිසක්නක්ගේ කාලතියන තාක්ෂණයයි දැන් අපේකාලය තාක්ෂය කලබන් හිතන්නඇත පෝට පරස්බදයි කියන්න මෙයා දන්න ඇැතිය තාක්ෂණය පොක්ත් දෙග දැන් ලක යන්න කොයි අතරක මෙයා දන්න දන්නඇැති මේවාගේ ඒ පාලනරන්නට පත්කරපුවා අිලගහන්න ඔක්කළමකාලින් අපි කියන්න දැන් ගෝට බෙවා ගදරයන්න දැයියන්න ජෙනරේෂනක වෙනස්. දැන් ඇති අපි දුක්ටන්න. දැන් අවුරුදු දෙකත්තිස්ේ දුක්කින්න්න. දැන් ඇති වෙලා තියෙන්නේ හොඳටම මේ හොරු පන්න අන්ඩ ඕෝනින්. නැනල් ලිස්් එක ඒකටි ඔක්කොමස්සලා කැබිනට එක ගන්නඩෝඕන පොෆශනල්ස්ලයි ඒ කට්ටියට එෙන්ඩ කියන්න ඕෝන. ඒ කටියට ඒ විෂයන් බාරදීලා ඒක තමයි කැබිනට් එක දැම් මේ කරලා තියෙන්නේ ඕල් වයිින් newබටස්.